හරි අයිබෝන් පුතේ අද අපි කතා කරන්න හදන්නේ විනාඩි 5කින් කොහොමද ලංකාවේ සිටීමේ ගංගාවන් ලකුණු කරන්න කියලා. ඉතින් ගංගාවන් දැනගත්ත කෙනෙක්ට ඔයාට මෙතනින් එහාට තියෙන රාජධානි ප්‍රාදේශීය මධ්‍යස්ථාන වරායන් ඔයකින් ඔක්කොම හඳුනා ගන්න ගොඩක් වෙලාවට ලේසි වෙයි. හොඳයි. මම ඉක්මනට මෙයන්නම් මගේ වැඩේට. මෙන්න පුයින් දෙනවා පේනවනේ පුතේ. ලංකා සිටීමක් ඇඳලා තියෙනවා. මේ සිටීමේ පුතේ මම අංක 17කින් ප්‍රධාන ලංකාවේ ගංගා 17ක් ලකුණු කරන්නයි මේ හදන්නේ. රයිට්. එතකොට ඔයාට අවශ්‍යම වෙන ගංගාවන් 17ක් මම මෙතන ලකුණු කරලා තියෙනවා. රයිට්. බලන්නකෝ. සිටීමේ ඇස් දෙක තියාගන්න. රයිට්. 1යි. මෙන්න 1. මෙන්න අංක 2. මෙන්න අංක 3. මෙන්න අංක 4. මෙන්න අංක 5. මෙන්න අංක 6. මෙන්න අංක 7. මෙන්න 8. මෙන්න 9 පුතේ. මෙන්න 10. මෙන්න 11. 12. 13 14 මෙන්න දිග ගංගාවක් යනවා 15 ඒකට එකතු වෙන අතුශාඛාවක් තමයි 16 මෙන්න මහවැලි ගඟ තමයි මේ ගඟ රයිට් ඊට උඩින් තියෙනවා 17 පැහැදිලිද රයිට් එහෙනම් මම ඉක්මනටම කියන්නම් මොකද්ද මේ ප්‍රධාන ගංගාවන් 17 රයිට් අපිට ඔක්කොම ගංගා ලංකාවේ 103ක් තියෙනවා ඒ 103 මෙතන අතුළු අඳින්න බැරි වෙයි හැබැයි ඔයාට මේ ගංගා 17 දැනගෙන හිටියොත් ඔයාට සිතියල් ලකුණු කිරීමේදී ගොඩාක් ලේසි වෙයි. හොඳයි අපි බලමුද මේ තියෙන අංක 1 ගංගා. ඔන්න මෙන්න අංක 1 ගංගා. මොකද්ද මේ? අංක 1ට මම කියන්නම් කනගරායන් ආරු කියලා. මොකද්ද? කනගරායන් ආරු කියන ගඟ තමයි මේ තියෙන්නේ. කනගරායන් ආරු. මේ බලන්න මගේ පැන දිහා බලාගෙන. කනගරායන් ආරු. රයිට්. හොඳට බලා ගන්න සිතීමේ ඇස් දෙක. සිතීමේ තියාගත්තොත් ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. මෙන්න කනගරායන් ආරු. රයිට්. දෙවැනි එක මෙන්න හැඩවිවි රයිට් මේකට මම කියනවා දෙක මල්වතු ඔය කියලා මම කියන්නම් මොකද්ද මල්වතු ඔය පුතේ මේකට තව නමක් කියනවා අතීතේ නමක් ඉතිහාසය තුල ඒකට මම කියන්නම් කදම්බ නදිය කියලා මොකද්ද කදම්බ නදිය කියලා මෙන්න කදම්බ නදිය මෙන්න අංක 3 මෙන්න අංක 3 රයිට් මේකට මම ලියන්නම් කලා ඔය කියලා මොකද්ද කලා ඔය කලා ඔය කලා වැව කේන්ද්‍ර වන ඔය කලා ඔය කලාවට අතීතයේ කිව්වලු නමක් ඒක තමයි ගෝණ නදිය මොකද්ද ගෝණ නදිය මෙන්න අංක 3 මෙන්න ඊළඟ ගඟ මේක පුංචි එකක් මේකට මම කියන්නම් මී ඔය කියලා මොකද්ද මී ඔය රයිට් එන්න 4 මෙන්න 5 ටිකක් හැඩවැඩ දාලා අතු ගංගා ගොඩක් එකතු වෙලා නේද වයඹ පළාතෙන් නේද කුරුණෑගල පැත්තෙන් එහෙම යන ගඟා රයිට් මේකට මම කියනවා අංක 5 දැදුරු ඔය මොකද්ද දැදුරු ඔය දැදුරු ඔයට කියනවා තව නමක් ඉතිහාසය කරන අය දැනගන්න ඕනේ මොකද්ද ජජ්ජර නදිය ජජ්ජර නදිය ජජ්ජර නදිය දිනේ මේ ලංකාවේ මෙන්න මේ වගේ කොටසක් තියෙන ඒ කොටස ඉවරන තැන පොඩ්ඩක් පල්ලෙහින් තමයි යන්නේ දැදුරු ඔය පැහැදිලිද මතක තියාගන්න ලංකාවේ හැඩත් එක්ක ලංකාවේ ගංගා ටිකත් මතක තියාගත්තට පස්සේ ගොඩක් ලේසි රයිට් මෙන්න ලංකාවේ පොඩක් බස්නාහිර පැත්තට වෙන්න පොඩි හැඩයක් තියෙන ඒ හරියෙන් වගේ යන ගඟක් මොකද්ද මේ අංක 6 මේකට කියන්නම් මම කැලණි ගඟ කියලා මොකද්ද කැලණි ගඟ මෙන්න අංක 6 කැලණි ගඟ රයිට් ඊට පල්ලෙහින් තියෙන පුතේ මොකද්ද කැලණි ගඟට පල්ලෙහින් තියෙන ගඟ කළු ගඟ රයිට් කළු ගඟට පල්ලෙහින් එනවා ගාල්ල වැත්තෙම යන්නේ මේක මොකද්ද ඒකට මම ලියන්නම් ගින් ගඟ කියලා මොකද්ද ගින් ගඟ මෙන්න ගින් ගඟ ඊට පස්සේ ගාල්ලට පස්සේ මේ කෙලවරයි මේ කෙලවරයි හරියට මෙන්න පොඩි තැනක් මෙන්න මේ හරිය වගේ පොඩ්ඩක් තියෙන මේ අපේ මේ වගේ බෝ විෂමතාවයක් ළඟ තියෙන ගඟක් මොකද්ද මේකට කියන්නේ 9 නිල්වලා ගඟ නිල්වලා ගඟ රයිට් ඊට පස්සේ මේ ගංගා 4ක් තිනවා එකක් සුවාදීනෝ ටිකක් සාමාන්‍ය තනි වගේ යන්නේ හොඳේ පේනවද අංක 10 ඒකට මම කියන්නම් වලවේ ගඟ කියලා මොකද්ද වලවේ ගඟ රයිට් මේ නිල්වලා ළඟ තමයි ඔය මාතර හිම තියෙන්නේ රයිට් ඊට පස්සේ මොකක්ද එන්නේ වලවේ ගඟ මේ වලවේ ගඟ පැහැදිලි රයිට් ඊට පස්සේ මෙන්න 11 12 13 මම මෙතන ලියන්නම් 11 11 පේනවද මේ එක ළඟ තියෙන ගංගා තුනක් තියෙනවා කිව්වා ඒ තුනෙන් පල්ලවෙනි ගඟ මොකද්ද මෙන්න මේකට මං කියන්නම් කිරිඳි ඔය කියලා මොකද්ද කිරිඳි ඔය රයිට් අංක 12 ලංකාවේ ප්‍රසිද්ධ පූජනීය ස්ථානයක් තියෙන තැනක් දේවාලයක් රයිට් මොකද්ද අංක 12 12ට මං ලියන්නම් මැණික් ගඟ කියලා මැණික් ගඟ ඒකට පුතේ තව නමක් කියනවා හරි මොකද්ද කප්ප කන්දර නදිය කප්ප
ප කන්දර නදිය මොකක්ද ඒ කියන්නේ මැණික් ගඟට තමයි කප්ප කන්දර නදිය කියලා කියන්නේ ඊළඟට 13 කුඹුක්කන් ඔය මොකද්ද කුඹුක්කන් ඔය කුඹුක්කන් ඔය හරි මේ අතර තව ගංගාවල් ඔයවල් තියෙනවා හොඳේ රයිට් ප්‍රධාන ටික මම ලකුණු කරන්නේ මේ 14 මෙන්න 14 මම ලකුණු කරන්නම් ගල්ඔය මේ ලංකාවේ නැගෙනහිර පැත්තේ යන ගඟක් සේනානායක සමුද්‍රය එහෙම පෝෂණය වෙන ගඟක් මොකද්ද ගල්ඔය මෙන්න ලංකාවේ දිගම ගඟ හෝටන් තැන්න මුල් ජල මූලාශ්‍රය කරගෙන නේද මෙන්න ගලන ගඟ මොකද්ද මේකට කියන්නේ 15 මහවැලි ගඟ මහවැලිය රයිට් මෙන්න මහවැලියට එකතු වෙන අතුශාකාවක් පුතේ 16 මම ලියන්න මොකද්ද අම්බන් ගඟ රයිට් ඊට පස්සේ මෙන්න මහවැලියට උඩින් මම මුලදිත් කිව්වා අංක 17 මගේ මොකද්ද මේකට මම ලියන්නම් යාන්ඔය කියලා යාන්ඔය රයිට් ගංගා 17ක් ලකුණු කරා මෙන්න 1 කනගරායන්නාරු රයිට් මෙන්න අංක 2 මල්වතුඔය මෙන්න අංක 3 කලාඔය අංක 4 මීඔය 5 දැදුරුඔය 6 මොකද්ද කැලණි ගඟ 7 කළු ගඟ 8 ගින් ගඟ 9 නිල්වලා 10 වලවේ 11 කිරිඳිඔය 12 කප්ප කන්දර නදිය හෙවත් මැණික් ගඟ 13 කුඹුක්කන් ඔය 14 ගල්ඔය මෙන්න මහවැලිය මෙන්න මොකද්ද අඹන් ගඟ මෙන්න පුතේ යාන්ඔය රයිට් ඔයාට ඉතිහාස ඉගෙන ගන්නවා නම් මේ channel එක subscribe කරන්න තව ගොඩාක් පාඩම් ඔයාට ඉගෙන ගන්න පුළුවන් වෙයි නිසා අදට මම කරේ ප්‍රධාන ගංගාවන් 17ක් මේ ගංගා දාත ආශ්‍රයෙන් ඔබට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි රයිට් අපි ඉස්සරහට යමු